විශ්වයෙන් ලෙඩ්ඩු හොඳ කරනවා දෙවියන් වහන්සේ හොඳ කරනවා කියලා එහෙම ඉන්නවනේ. ඔව්. හරි. එහෙම යනවා මිනිස්සු. යාඥා කරගන්න අර උට යනවා. දැන් ඒවල අපි දන්නවා කලිනුත් ඕවා මහ ලොකුට විහාරමා දේවිය අලරු මේව කරන්න ගිහිල්ලා මිනිස්සු මැරිලා ලොකු ප්‍රශ්නත් ඇති වුණානේ. මම තමයි ලොක්කා මට වැඩිය කවුරුත් නැහැ මට වැඩිය වෙදෙක් නැහැ මට වැඩිය ජ්‍යොතිෂවේදියෙක් නැහැ මට මල් තමයි ගියේ. භාෂාවස භෞතික ශරීරය මොළය විශ්වය ක්‍රියා කරන දේවල් වල රහස් මහ රහස් ගැබ් වෙලා තියෙනවා. අද ඉන්නේ මේක පැෂන් එකක්. මේක විචිත්‍ර ආභරණයක්. හරි ප්‍රථමයෙන්ම මේ භූමියෙන් තමයි ඒ සංඥාව දුන්නේ. එතන ස්වස්තිකය පහළ වෙන්නේ හෙළ දිවිපේ. දිවිපෙන්. දැන් හිට්ලර් සහ හින්දුන් හරි පාවිච්චි කරන්නේ කොයි පැත්තද? මිනිමැරි, භීතිය, යුද්ධය මේවනේ. මොකද යුදවලදී අපි දන්නවා මේ මේ ආයුධ තිබ්බට අටන් අරම දැනගත්තට යුද්ධ දිනන්න බෑ. හරි ආධ්‍යාත්මික ශික්ෂණයකින් හෙබි සේනාවකට තමයි යුද්ධ ජය ගන්න පුළුවන්. දැන් හිට්ලර්ගේ පැත්ත අපේ පැත්තේ නැති හිට්ලර් වගේම මනුෂ්‍ය ඝාතන කරමින් මේ මේ අර හිට්ලර්ගේ ඒ මරුණ ආත්මවල ශක්තියත් අරගෙන තවත් යුද්ධ කරමු තවත් මිනි මරමු ඔක්කොම කරමු. හිට්ලර් කාවද විනාශ කරන්න යන්නේ? යුදෙව්වා. යුදෙව්වා. යුදෙව්වා හෙලයන්ට විරුද්ධව මුලින්ම ආවේ කවුද? මහරාවණයගේ භාරතීය. ඒගොල්ලන්ගේ ලකුණ මොකද්ද? හිට්ලර්ගේ ලකුණමයි. කියන්නේ හිට්ලර් ගත්තේ හින්දුන්ගේ. මොකද හින්දුන් තමයි හෙලයන්ට විරුද්ධව නැගී සිටි. හයිබෝවන් සුබදසක් ප්‍රාර්ථනා කරනවා ටීවී සිහනද නරඹන අපේ හිතවතුන් සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ ආධ්‍යාත්මවේදී අසේල ගුණරත්න මහත්මයා සමග. කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව පිළිබඳව අපි මීට හරියටම මාස එකහමාරකට විතර කලින් තමයි සාකච්ඡා කරේ. නමුත් විවිධ වැඩසටහන් හේතුවෙන් එතුමා සම්බන්ධ කරගන්න නොහැකි වුණා. අපේ කාර්ය බහුලත්වය තව හේතුවක් වුණා. කෙසේ වෙතත් මේ කරුණ ගැන හිතන් නිවැරදි මතයක් නිවැරදි දැනුමක් නිවැරදි අදහසක් දෙන්න තමයි ටීවී සිහනදින් මේ උත්සාහ කරන්නේ. අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් වර්තමානයේ කතා කරන ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන ස්වස්තිකය පිළිබඳව. ඉතින් මේ ගැන කතා කරන සුදුසුම කෙනා ආධ්‍යාත්මවේදී විශ්වගුරු අසේල ගුණරත්න යෝගීතුමන්. අයබඩ ඔබතුමන්ට ටිකක් විතර ප්‍රමාද වුණත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් නොකරගෙන අපි ස්වස්තිකය ගැන යෝගීතුමන් කතා කරමු. ඇත්තරම ස්වස්තිකය කියන්නේ මොකක්ද? ස්වස්තිකය කියන්නේ අපේ සංඥා භාෂාවේ ප්‍රධානම සලකුණ හෙළයන්ගේ. හරි. මේක අධ්‍යාත්මික භෞතික කියන කාරණා දෙකම හරියට අවබෝධ කරගන්න නැතුව මේක මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. හරි. එතකොට මම කියලා තියෙනවා විවිධ වැඩසටහන්වලදී මේ අපේ අර යම් ජාතියක් යම් වර්ගයක් යටත් කරගන්න හෝ වහලු කරගන්න නම් ඒ ජාතියේ ගොඩනැගුණු භාෂාව සංස්කෘතීන් මේවා ඔක්කොටම වෙනස් වෙන්න විකල්ප දෙන්න ඕන. අපි යටත් කරගන්න රාජ්‍යයේ භාෂාව සංස්කෘතිය මේකේ පළපදියම් කරන්න ඕන. එතකොට තමයි ශරීරෙන් ඩියෙන් වර්ණ දේහ වලින් හෙළය වුණා. හරි. ඊට පස්සේ වෙනත් මතවාද වලින් ඇසිරීම ඒ ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ හෙළයක් විදියට පේනවා. නමුත් ක්‍රියාත්මක වන්නේ වෙනත් මතවාදයක්. වාදයක්. හරි. ඒක තමයි යටත් කරගැනීම. දැන් ඒක තමයි අපේ රටේ වෙලා තියෙන්නේ. හරි. අපි හිතාගෙන හිටියට විවිධ මම මේ කියන්නේ විවිධ භාෂාවන් කතා කරන්නට එපා, විවිධ දේවල් පිළිගන්න එපා. ඒක නෙමෙයි. අපේ චිත්තාවේග මනෝභාවය ක්‍රමයෙන් වෙනස් වෙනවා. දැන් අපි හෙළයට ප්‍රශ්න වෙලා තින්නේ උතල. හරි. දැන් අපේ දැන් ඒකේ ප්‍රධානම දේ තමයි සංඥා භාෂාව වෙනස් කිරීම මගින් අපි ඒක වෙනස් කරලා වෙනත් සංඥාවකට හුරු වුණාම භෞතික සහ අධ්‍යාත්මිකව ඒක ඔස්සේ තමයි රටක ජාතික චින්තනය උඩ ගහන්නේ නැගින්. හරි. එතකොට මේවා අනාදිමත් කාලයක ඉඳලා ඉතා සූක්ෂම විදියට මේ මම මේ කියන්නේ මේ ඊයේ පෙරේද නෙමෙයි ඉතිහාසයක් නෙමෙයි.
පුලස්තිරිසි රාවණාකාර කියවෙ ඊට එහා ඉඳලම තිබ්බ දේවල් මේවා තමයි. මොකද විශ්වයේ ඉඳලම මේ සංඥා භාෂාවල් වලින් තමයි අපි මිනිස්සු එක්ක විතර නෙමෙයි සක්වල ජීවීන් එක්ක දෙව්වරු මේ හැමෝත් එක්කම අපි ගනුදෙනු කරමු. දැන් ස්වස්තික ලකුණ වගේ තවත් ලකුණු එහෙම තියෙනවද සංඥා භාවිතයේ සිදු කරන්නේ? සංඥා භාවිතයේ අපි ඉස්සෙල්ලාම අර අපිට අඳින්න ඕන හින්දා ඒක මෙහෙමයි කියලා මේ අපි චිත්‍ර කියන්නේ ඒ කියන්නේ චිත්‍ර කියන්නේ මනස විසික් කරනවා මේක අවබෝධය ලබා දෙන්න. එතකොට අපට ලැබුණු අපේ සංඥා භාෂාව තිබේ ස්වස්තික කියන්නේ ස්වස්තික කියන්නේ කියන්නේ ස්ව සති කියන එක. එතකොට මේක මහා ගැඹුරු ආධ්‍යාත්මික හරයක් එක්කෙන දෙයක්. ඒ කියන්නේ ඒක ස්ව සතිය නැති જાතියකට මේ මහා જાතියක් ඕ ඒකේ තියෙන ගැඹුරු දේවල් අවබෝධ වෙන්නේ නැහැ. ඒතර ස්ව සති කියන එක ලෝකයේ ප්‍රථමයෙන්ම මේ භූමියෙන් තමයි ඒ සංඥාව දුන්නේ. කියන ස්වස්තිකය පහළ වෙන්නේ හෙළ දිවිපේ. දිවිපෙන්. එතකොට මේකේ තියෙන මුල් සංඥාව තමයි ඒ කියන්නේ ස්වයන් වූ ඥානය. ස්ව සති සතිය කියලා කියන්නේ සිහිය. ස්ව සති කියලා කියන්නේ ස්වයන් සිහිය. ඒ කියන්නේ ප්‍රඥාවටපත් වෙන්න જાතියක් කියන එක. ප්‍රඥාවටපත් විය යුතු කියන මහා ගැඹුරු පණිවිඩය තමයි සංඥා භාෂාව තමයි ස්වස්තික කියලා කියන්නේ. හරි. එතකොට මේක විවිධ විදියට අපි රාජ්‍ය අභිෂේකවලදී රාජ්‍යත්වයට සහ අපේ එතනින් එහාට අපේ සිද්ධ වෙන අපේ ආර්ථිකය එතකොට කුෂිකර්මාන්තය සටන්සිල් මේ ඔක්කොටම විශේෂයෙන් අපි කතා ගොඩාක් මාගේ අපි කතා කරන්නේ මහ රාවණයන් සහ පුලස්තිරිස සංකල්පවලින්නේ ඒ සත්‍යතාවයන් තුළින්. එතකොට ඒ කාලෙදී තමයි මේවාවල ඒ සංඥාවන් වල තිබ්බ ආධ්‍යාත්මික අරුත් හරි පැහැදිලි කරගත්තේ. දැන් පැහැදිලි කරගත්තා නිකන් අපි කියමු දැන් අපේ එක එක දැන් අපි බුද්ධ ප්‍රතිමාවක් නෙළුවක් විවිධ ආගමක අපේ එක එක සංඥා භාෂාවල් තියෙනවනේ. දැන් මෙහෙම කරනවා හරි මෙහෙම තියෙනවා එතකොට මෙහෙම තියෙනවා මේ හැම එකෙම මෙහෙම කරන එකේ පවා මේ සංඥා භාෂාව සහ භෞතික ශරීරය මොළය විශ්ව ක්‍රියා කරන දේවල් වල රහස් මහා රහස් ගැබ් වෙලා තියෙනවා. දැන් ඒක තමයි ඒ කියන්නේ මේ මේ ස්ව සතිය වර්ධනය කර. එතකොට සම්මා සති කියලා කිව්වා ස්ව සති කිව්වා මේ ස්වස්තිකේ ප්‍රධානම දේ ප්‍රඥා. ඇයි අපි ස්වස්තිකේ භාවිතා කරන්නේ? ඒක තමයි දැන් මේ භාවිතාව තේරෙන්නේ නැහැ. දැන් ගොඩක් දැන් ආගම් භාවිතා කරන්නේ તો කොම්බා දැන් කෙනෙක් කුරුසයක් දැන් බෞද්ධයෝ කුරුස දා ගන්නවා. ක්‍රිස්තියානි අයත් දා ගන්නවා. ගායකයෝ දා ගන්නවා. නළුවෝ දා ගන්නවා. හැම කෙනාම කුරුසයක් එල්ල ගන්නවා කරේ. දැන් ඒ කාලේ ඒ සංකේතයේ තිබුණේ එකයි දැන් මේක පරිබෝධ රටාවේ මේ වික්‍රමවේද වලට වගේ මේක නිකන් ආභරණයක් වුණා. දැන් මේ සලකුණු හැම එකක්ම අර සලකුණේ තිබුණු අර මුල් මිනිසයා මුල් මිනිසුන් ඒක අර්ථකථනය කරපු ඒක භාවිතා කරපු දේ නෙමෙයි අද වෙන්නේ. අද වෙන්නේ මේක පැෂන් එකක්. මේක විචිත්‍ර ආභරණයක්. හරි. එතකොට මේ ආභරණේ කිසිදු හේතුවක් නැතුව එක එක විදිහට පළඳ ගන්නවා. දැන් ඔබතුමා කිව්වනේ මේ 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 කුරුසය පිළිබඳව කිව්වනේ කුරුසය මේ ආභරණයක් විදිහට භාවිතා කරනවා කියලා. දැන් වර්තමානයේ මේ ස්වස්තිකය ආභරණයක් විදිහට භාවිතා කරන එක හොඳයිද නරකයිද? දැන් මේමයි. දැන් ඒකේ දැන් අපි දන්නවනේ මේකේ ගැඹුරට ගියොත් සංඥා භාෂාව තමයි අපේ ඒ තල නොපෙනෙන තල වල ඉන්න කය නැති සිත සහ මේ මේ ප්‍රාණ මේ මේ ශක්ති ජීවීන් සංඥා තමයි අඳුරගන්නේ. දැන් අපි ඉහළ යන මේ වේකකට ගුවන් යානාවකට සංඥානේ අඳුරගන්නේ. නැවක් අර ප්‍රදීපාකාරයක තියෙන මේකකින් තමයි ගොඩ බිමක් කියලා දැනගෙන සංඥාව. හරි. දැන් කෝටි යනකොට සංඥාවක් දෙනවනේ අර කොඩි දෙකක් කරන්. මේ සංඥා භාෂාවල් කියන එක අකුරු සහ හඬින් ඉස්සෙල්ල මේ සංඥාවල් තමයි තිබුණේ. එතකොට මේක ඒ සංඥාව ඒ විශ්වයේ තියෙන ශක්ති තරංග රටා ඔක්කොම තරංග රටානේ. ආලෝකයේ තරංගයක්, හඬ තරංගයක්, වායු තරංග. හරි මේවල එක එක විදියට ශක්ති ගැබ් වෙලා තිනුනේ.
Itu kota mewala mama kian me jiwa talawala yethina yam wethun mata. Hamon tama weno hamata no weno kina kene me. Awatta wano le shakti rata walin me ara mata ka jiwin. Me sanyawa dakkama. Ikena sanyawa me katek eka gemburu widyawa kiti mame. Saralawa me mata me kiana puluam pramaning tina basa wenda no basa wengkila din. Mee shakti ini adin tapi dia ini kandung kita adin orang kita akar dia likalak ya dinnya. Nah ini, pahat dulu. Hari, abah likalak itu kan, yang garis itu apa adin? Hari, itu kita ini sobah ganti. Terus mee sanya abah itu kan, sobah ganti. Hari, itu kita ini sobah ganti, tamai, ini sanya abah itu tuh. Ondera mata kita anu nana waktu apa tawak? Mee ini mau kuwa kira mee, ama tanama, ama kena atama, ama wilayah mee ini. Wenne na dan kandama metena thiyeno kiyala arachchara redulakin yakada galla tibbata oka edile inne na ne nishita pramanayak thiyena kandame thiyena eken aakarshana shakti thiyena hari eka langunoth mokada wenne wisi karana me wenna ekko ara viruddha gati deka tibbota wisi karana naththan langana yakada gallakata hari etakota menna me wage me sanyava hariyata anduru gatte nathina. Dan api dano api pauranik istana wala ita suuk sama widiya ta api sanya wenu ta eka ketua wenat widiya ta eimi apu welendo kan denu karo pisheshen barthia eko langke sanya ketua mukul itu kuda api ta esa gesen ni sa e diwiya tala wala shakti tarangga wala e jiwa tarangga tino nang e wadin ni ඒ සංඥාව. දැන් යෝගිතුමන් මම අහල් තියෙන මේ ස්වස්තිකයක් දැන් රොබ තුමා කියපු කාරණාව තමයි අහනහදන්නේ ස්වස්තිකයක් කොටස් දෙකක් තියෙනවා. වාමාවර්තව සහ දක්ෂිනාවර්තව. ඒතකොට නැවැත්ම සහ පැවැත්ම තමයි මෙතන අර්ථ දක්වන්නේ. දැන් එතකොට මෙන්න මේ කාරණාව පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. අපි නැවැත්මද වාමාවර්තවද දක්ෂිනාවර්තවද පැවැත්මද නැවැත්මද අපි අනුගමනය කරන්න ඕනේ අපේට ලං කරගන්න ඕනේ දකුණද වමද කියන කාරණාවත් එක මටත් පොඩ්ඩක් පැහැදිලි නැහැ ඔබතුමාට පුළුවන් පහදලා දෙන්න අපි හිතමු මෙහෙමයි දකුණද වමද පැවැත්මද නැවැත්මද කියන මතය තරං ඒ කියන්නේ ආකූල ව්‍යාකූල පැටරණු තවත් මතයක් නැහැ ওই සංඥාව සම්බන්ධ ස්වස්තිය සම්බන්ධ දැන් සමහරු වම කියන්නේ දකුණට දකුණ කියන්නේ වමට දැන් මම කෝත් එම දකුණ මේකයි කියලා ඒක සමහර අය වැරදියට ගන්නවා ඒක වාමාවෘතනි කියලා. ඒ කියන්නේ නියතයක් නැහැ මේක දකුණ මේක වම කියලා පෙන්වන්න පුළුවන් නියතයක් නැහැ. නෑ නියතේ තියෙනවා. හා මම එතෙන්ට එන්නේ. තියෙන එක තමයි ඒක හර සරලයි නේ. දැන් හිට්ලර් සහ හින්දුන් හරි පාවිච්චි කරන්නේ කොයි පැත්තද? සරලයි නේ. තවර වම හෝ දකුණ හෝ ස්වස්තිකේ දැක්ක ගමන් කවුද මතක්කේ? Hitler. Itu asal mata kenal mana? Minimal, biiti, yudde, mevane. Itu loh kama apa ikat gagat sama hari ini kama ini. Saral udah hari nengke. Itu kalau apit kau udah. Itu kalau apit kau udah. Apa sanjaya ikat menua deh itu kalau. ඔබ තමා කියන්නේ හිට්ලර්ගේ සලකුණට සහ ಭಾರತීයන්ගේ සලකුණත් එක්ක අපේ සලකුණ සමානයිද කියලා අහන්නේ. ඔව් දැන් අපිත් ඒක නම් පාවිච්චි කරන්නේ අපේ කියලා. එතකොට මොකද්ද තියෙන වෙනස? වෙනසක්. එහෙමත් හිතන්න බැරිද? ඉතින් ඒ එදා පටන් ගත්ත මේ කුමන්ත්‍රණකාරී මේ විපර්යාසය අද වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. දැන් නිකමට පරිශ්‍රණය කරලා බලන්න. ඉපැරණි බුදු පිළිම වහන්සේ විශේෂයෙන් චීන ජපාන වගේ රටවල් වල මොකක්ද තිබුණ සලකුණ බුදුන් වහන්සේගේ හෘද වස්තුව හදවත අසලින් තියෙන පපුවේ තියෙන හරි ඉතින් දැන් අපි බෞද්ධ නම් නැවැත්ම නම් ඔය කොම නම් අප ඒක ගත්තම මොකද වෙන්නේ කියලා හරි නිකන් හිතන්න එපා ඒක සූක්ෂමයි අනිත් පැත්ත හරවලා අපි පාවිච්චි කරන්නේ මේ වෙනකොට හරි තයි පෙරණිය අපේ ආරෝග්‍ය ශාලා රෝමේ වල හරියටම මේ පැත්තල තියෙන ස්වස්තිකේ දැන් කවුරු තෙව්ව පරිශ්‍රණය කරන්නේ ගලක මෙච්චර කාලයක් කෙටුවා කියලා මේක තමයි පෙරණි මේක කියලා ඒක හරි මේක වෙන්නේ නැහැ එදත් කුමන්ත්‍රණ තිබ්බා ඒ කුමන්ත්‍රණ වලින්
ආපු වෙවුන් කොටන්නේ උන්ට ඕන එක මිසක් අපිට ඕන එක නෑ අපිට ඕන එක කොටලා යන්නේ නෑ මේ ඒකාරගෙන ඓතිහාසිකව අපි මේව පරිශන කරා මේක තමයි පරණමික කිව්වට ඒක හරි පරණමික නෑ ඉතින් වැරදි නම් මොකද කරන්නේ ඊළඟ එක තමයි ඒ සංඥාවෙන් දෙන භාෂාව මොකද්ද විඥානයයි ඒ කියන්නේ නාම රූප ධර්මයක ඇතුළේ තියෙන ඒ කියන්නේ විශ්වේ ශක්ති ද්‍රව්‍ය කොටස් ප්‍රධාන ද්‍රව්‍ය කොටස් අතර මොකද්ද පඨවි ආපෝ තේජෝ වායෝ හරි එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ මේවා වල සියුම් කොටස් වල පරමාණුවට තැහැ ගියාම මේවා තියෙන අවසන් කොටසේ චලනයක් භ්‍රමණ වේගයක් හරි මේ භ්‍රමණ වේගයෙන් ක්‍රමයි විශ්වය තුළ මේ ශක්ති ටික එකතු වෙන්නේ. ඒකට අවකාශ ධාතුව. අවකාශ ධාතුව කියන්නේ මේ 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 පටන් ගැම්මක් අවසානයක් නැතිද? හැබැයි ද්‍රව්‍ය වලට තියෙනවා පටන් ගැම්මක් පැවැත්මක් අවසානයක්. හරි? මේ ටික එකතු වෙන්නේ විඥානය කියන සිත කියන මහා ශක්තිය. ඒක තමයි සෙන්ටර් එක. හරි? එතකොට මේක භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය තමයි පෙන්වන්නේ පැත්ත හරි එතකොට මේ භ්‍රමණය වීම තුලින් භෞතික සිත කියන නැමැති අල්ලගත්තම තමයි එතන ජීවය හටගන්නේ ඒ ජීවය හටගත්තද ස්වයන් අවබෝධය මේ පඨවි ආපෝ තේජෝ වගේම භ්‍රමණය වෙද්දී පංච ඉන්ද්‍රිය ඥාන දැනුම අල්ලගෙන කොහොමද යන්නේ කියන මහා ගැඹුරු ආධ්‍යාත්මික හරයක් මම දන්නවා දැන් මේක කුවට ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ මේක ප්‍රායෝගිකව මේක අධ්‍යාපනයෙන් බෑ ධානයෙන් හොයා ගන්න ඕන දෙයක්. මම අර එකයි සරලවම කිව්වේ තර්කයක් විදියට මෙච්චරකල් භාවිතා කරා නම් මේක එක එක රටවල් වල එක එක ජාතීන් යුද්ධ වලට පාවිච්චි කළ කොහොමද? එහෙනම් ඇයි අපි තාමත් ඒක පාවිච්චි කරන්නේ? දැන් මේ අපි අතීතයේ ඉඳන් පාවිච්චි කරපු සස්තිකය මොන කාලේ ඉඳන්ද ජනගත වෙන්නේ යෝගිතුම? මේක විශේෂයෙන්ම කියන්නේ ලිඛිත එනකොට මේක වැඩිපුර භාවිතා වුණේ විශේෂයෙන්ම මේ මං කියන්නේ මේ මහරාවණ ඊ පස්සේ අපේ දුටුගැමුණු රජුරංගේ කාලේ තමයි පාවිච්චි වුණේ විශේෂයෙන් කුෂිකර්මාන්ත සහ යුද්ධවලදී හරි මොකද යුද්ධවලදී අපි දන්නවා මේ මේ ආයුධ තිබ්බට හටන් අරම දැනගත්තට යුද්ධ දිනන්න බෑ හරි ආධ්‍යාත්මික ශික්ෂණයකින් හෙබි සේනාවකට තමයි යුද්ධ ජය ගන්න පුළුවන් හරි දැන් මුළු ලෝකෙම මේ බෑ 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 මේම කියපු සටන් අපි ජයගත්තේ මේ මේ මං කියලි මේ 100% මේ ආයුධ තිබ්බ හින්දවත් වෙන රටවල් උදව් කරපු නිසාවත් අර මේ නෙමෙයි මේකේ ඉපදුන රට ජාතියට ආගමට විශේෂයෙන් මේ හෙළයට ආදරය තිබුණු මහා මිනිස් පවුලක් මං අර කිව්වේ මේ සෙබළුන් සේනාධිපති අතුරු ඒගේ තිබුණු මේ ආධ්‍යාත්මිකත් එක්ක කැවුණු හරි ඒ මහා ප්‍රඥාව ඒක මේ එක එක මිනිස්සු කියනවා මේ යුද්ධ අටපාස්ද සුල්දාරමනේ නෙමෙයි අට නෙමෙයි උපාධි පිට උපාධි දෙන මිනිස්සු තමයි තමන්ගේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගය කරේ දැන් අපි දන්නවනේ මේ දකින්නද අපි හසලක විරුවගෙන මොකද තරෝ ඒව හසලකලා කී දෙනෙක් හිටියද වර්තන උණු විරවරු අපි අපි දන්නවා දැන් මමත් කාලයක් හිටියනේ යුදහමුදා තමයි මේ උදාහරණයකට කියන්නේ දැන් ඇයි අපිට දැන් තරුණෙක් හිටියට දැක්කා මේ බෝම්බ පොකුණ අපිට හිතෙන මොකද හිතුනේ මේක රට බේර ගන්න ඕන මං කියන්නේ අපි වැඩි කාලවල හිටියේ නෑ මොකද ඒ පෙළඹවීම ඒක කවුරුත් කියපු එකක්ද නෑ අපිට තරුණ කාලේ හිතෙනවා ඈ දැන් මම මේ 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 මම පොඩි කාලේ මට මතකයි කමාන්ඩෝ එකට මම ඇප්ලිකේෂන් එකක් දානවා අවුරුදු 15 ඉදී අවුරුදු 18ක් එන්න ඕනනේ අර සිළුමින පත්‍රයේ තිබ්බම මට තියෙන ඔක්කොම දාලා මං කමාන්ඩෝ එකට ඇප්ලිකේෂන් එකක් පුරුම් ඊට පස්සේ මගේ වදේ බැරුව මගේ ගුරුතුමෙක් මේ මොරටුවේ හිටිය මගේ විශේෂ ගුරුවරයෙක් ගුරුතුමෙක් මට පියෙක් වගේ පෝල් කියලා එතුමගේ හිතවතෙක් හිටියා ওই ගණවේ මුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් අලු මගේ මේ වෙක ඉඳන් මාව එක්කගෙන ගියා හැ
gila ya mata borondu na urdu data unaga mama ganu gila. Nattang itu ikhik ini kok mau tuh? Dengan apa dana ini gila? Ikalnya apa terinnya? Itu eva game mama kianne me rata jatiya agama benuin divi pardure taba me rata beragat tuh sah adatat me me kapela ini minisu. Maha adat me tinun. Oya adat me dunnu guru guru. මේ සංඥාවන් වල තියෙන අවබෝධය ලබා ගත්තා. ඒ නිසා තමයි මේ සටනට යන්නේ ඉස්සෙල්ලා මේ සංඥාවන් වලට තියෙන ගැඹුරු ආධ්‍යාත්මික ධර්මයේ වුන් ඉතින් මේ සෙබු ලබා දෙන්න. හරි. නැත්තම් මේ දැන් අපි දන්නවා දැන් ගෝඨම්බර ගත්තත් අපි එදත් කිව්වේ. නෑ. එක එක නෑ එක එක විදියයි. කිසිම විදියකට පාලනයක් තිබුණේ නෑනේ ගොඩක් අයගේ. මේ එක පාලනයකට ගෙනල්ලා නිවැරදි ලෙස හසුරවන්න එදා ආධ්‍යාත්මික ගුරුවරුන් විදියට කටයුතු කරපු කණ්ඩායම් සමහරුන්ගේ නම් සඳහන් නැහැ අපි එදත් කිව්වනේ ඒව නේද? ඒව නැවත නැවත අපිට කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ස්වාස්තිකය ගැන කතා කරපු ඉඳ කියන්නේ ඒ කාලේ මේක පාවිච්චි වුණා. ඊට පස්සේ ඒ වගේම කුෂිකර්මාන්තයේදී හරි සංඥාවක් විදියට හරි සංඥාවක් විදියට දැන් මොකද ඒකේ අපි දන්නවා එතකොට මේ සංඥාව වදිනකොට අර මංකෝ ඒ ශක්ති කදම්බ වදිනකොට ඒ උපකාරයෙන් ලැබෙනවා ක්‍රියාවට. දැන් යුද්ධයේදී මේ සංඥාව උත් දරාගෙන මේවා හරියට මේව කරපුවාම ඒ තලවල ඒ ජීව තලවල සිටින අර සටන් දිව්‍යතාවුන්ලා වාන්සෙලා ඉන්නවා. ඔව්. දැන් අපිත් අපේ අංගම්පුර ශිල්පය පවත්වනකොට සටන් දිව්‍යතාවුල බයිරෝයන්ට අපේ ගුරු පියාණන්ට අපි බුදු පූජා පවත්වනවා. නේද? ඒ වගේ අන්න අර විශ්වයේ තියෙන ඒ ශක්තියක් ආධ්‍යාත්මික ශක්තිය තරංග ශක්තියක් ස්වස්තික සංඥාවේ තරංග ශක්තිය වදින ජීවතල වලින් මේක ඇදිලා එනවා මේක අවබෝධිතා කරන අයට මේක ශාපයක් ඒ ශාපය තමයි අපට ඇදිලා ඒ කියන්නේ ස්වස්තිකය අවබෝධිතා කරන්න නිසා තමයි මේ ශාපය ඇදිලා ඒ ශාපය තමයි අපට ඇදිලා මේ ස්වස්තිකය කාගේ නිර්මාණයක්ද ස්වස්තිකය දිව්‍යමය නිර්මාණයක් පෘථිවියසයට දුන්නු පුරස්තිරි සිතුමන් තමයි ඉස්සෙල්ලා මේක මේ මේ මිනිස් පොළවේ තාපිත කරා මං කියුවේ ඉතා උස්කෘසාලසේක දුටු ගැමුණු ඒ කාලයට වෙනකම් මේක තිබ්බා එතනින් පස්සේ මේක ක්‍රමක්‍රමයෙන් අර ಭಾರತ බලපෑම් අරවා මේවා ඉතින් අපේ රජවරුන්ටත් උනේ හෙම්බිසෝරු ගන්නනේ ලංකාවේ කොච්චර හිටියා ඒ වලින් ආපු සංකල්ප අරවා මේවත් එක්ක එක්කෙනෙක්ෙන් නැහැනේ නඩයක් එනවනේ යන යන තැන්වල මේවා ඒගොල්ලන්ගේ වකේටුවා අනිත් ඒවා විනාශ වුණා ඉතින් ඕක තමයි ප්‍රශ්නේ දැන් සඳකඩ පහන ගත්තත් ඒකනේ හරකව බෑගෙනෝ කියලා හරකව අයින් කරා සඳකඩ පහලගෙන වුණත් කවුරුත් මේ යථාර්ථය දන්නවද දැන් ස්වස්තිකය අපි භාවිතා කරන්නේ මේ දකුණු පැත්තර කැරකුණ එකද වම් පැත්තර කැරකුණ එකද දැන් අපි කියන්නේ වම ඒ කියන්නේ වමට යන වැරදි විනාශම ලකුණ තමයි දැන් ওই හිට්ලර් පාවිච්චි කරන පැත්ත. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි නිවැරදි. ඒකට වම කුවත් දකුණ කුවත් ප්‍රශ්නයක් නැහැ. පැති දෙක මොකක් වුණත් දැන් වම දකුණ මාරු කරන්නේ ඉන්නේ. ඒ නිසා හිට්ලර්ගේ පැත්තට නැතුව අනිත් පැත්ත තමයි අපේ. එච්චර. දැන් හිට්ලර්ගේ පැත්ත අපේ පැත්ත නැහැ ඉතින් හිට්ලර් වගේම මනුෂ්‍ය ඝාතන කරමින් මේ මේ අර ඒ හිට්ලර්ගේ ඒ මරුණ ආත්මවල ශක්තියත් අරගෙන තවත් යුද්ධ කරමු තවත් මිනිමරමු ඔක්කොම කරමු ඒක තව ඉදිරිය අනාගතයට දෙමු ඉතින් වෙන මොනව කරන්නද අපි බෙදිලානේ මේ සරල දේ තේරෙන්නේ නැත්තා හිට්ලර්ගේ සලකුණ ප්‍රතික්ෂේප කරනවා නම් ඉතින් ඔක අනිපැත්ත දාගත්තාම ඉවරනේ ඉතින් ඒක තමයි අපිට තිබුණ එක පස්සේ අවබෝධ වෙයි හරියට ගත්තම සමහර වෙලාවට මේ හිට්ලර් භාවිතා කරනත් ඇත්තෙත් මේ මේ ආසියානු කලාපෙන් ගිය ස්වස්තිකය පොඩ්ඩක් වෙනස් කරලා දන්නේ නැහැ නේද? නැගේ විනාශම් ලකුණුනේ මං කිව්වේ දැන් හිට්ලර් විනාශ කරේ කවුද යුදෙව්වා. ඔව්. නෑ හරි. යුදෙව්වා කවුද? අපේ කොටක්. හෙල කොටසක්. ඒ කොහොමද? ඒ විශේෂයෙන් මම කියන්නේ මං දැන් මේක පටන් ගත්ත උදකෝ අපේ මේ මෑතක අභාප්‍රාතුණු සූර්ය ගුණසේකර මහත්මයා මේ ගැන ඉතාම නිවැරදිව කරපු වැඩසටහන් විතර නෙමෙයි පොත්පත් පවා තියෙනවා. එතුමා කියන හබරුන්ගේ කතාවත් එක්ක. හරි ඒක තමයි සම්පූර්ණ නිවැරදි කතාව. එතන ඔවුන්ද ලංකාවෙන්ද මේ ඊශ්‍රායලයට ඒ හබරුන් ගිහිල්ලා ලංකාවේ පළවෙනි මිනිස්සයා සිරිපාද කරුණ කොටගෙන මෙහෙම් බිහුණ මිනිස්සයානේ. හා. ආදම් කියන්නේ රතුමිනිය. මේ ඕන ලිඛිත සාක්ෂිත් තියෙනවා. හ්ම්.
හරිද? පැරඩයිස් එක කිව්වේ මේකට තමයි. සුද්දලිව බයිබල්. හරිද? මේක ඔය ආදම්ගේ පාලම කියන්නේ මොකද? ආඩම්ස් බ්‍රිජ් කියන්නේ ඇයි? ඈ? දැන් ආදම්ගේ පාලය කියන්නේ ඇයි සිරිපාදට? ආදම්ගේ පාලම කියන්නේ ඇයි? අර කියලා රතුමන රතුමිනියා කියලා කියන මේ ලංකාවේ මේ මුල්ම ශක්තිමත් ඒ කියන්නේ ප්‍රඥාවෙන් ශක්තිමත් වැඩි මිනිස්සු මේක අවපද මනුෂයා ඒගොල්ලෝ මේ යනවා ඉන්දියාවේ මැද පෙරදිගට හරි ඒක කණ්ඩායම එක යුගයක ඊට පස්සේ යන්නේ අර අබ්‍රහම් කියන මනුෂයා ඌර් වලට යන්නේ ඔව් චන්ද්‍රදීප ඇදහිලා තියෙන්නේ හරි එතකොට ඒ හබරු එක ඉල ඒකත් පලස්තීනේ ඒකත් අතර ඔක්කොම තියෙනවනේ එතකොට හිට්ලර් කාවද විනාශ කරන්න යන්නේ යුදෙව්වා යුදෙව්වා හෙලයන්ට විරුද්ධව මුලින්ම ආවේ කවුද මහරාවණියගේ ಭಾರತීය ඒගොල්ලන්ගේ ලකුණ මොකද්ද හිට්ලර්ගේ ලකුණමයි කියන්නේ හිට්ලර් ගත්තේ හින්දුන්ගේ මොකද හින්දුන් තමයි හෙලයන්ට විරුද්ධව නැගී සිටි පොඩ්ඩක් අරකොල්ල ගත්ත අතේ ගන්න අතේ ජනගහන එතකොට මෙන්න මේවා බලන්න මේවා අධ්‍යයනය කරන්න මේවා හොයන්න ආධ්‍යාත්මික විමසල බලන්න එතකොට හිට්ලර් දැනගත්තා Hindu අර විකාර වුණ රාමගේ විකෘති වුණ සත්ත්ව මේ ශක්තිය පාවිච්චි කරේ මේ ශක්තිය නම් ඒගොල්ලන්ක මොකද දැන් දිව්‍ය තලවල ශක්ති දෙකයි හොඳ නරක දෙකම තියෙනවනේ එතකොට අපි දක්ෂිනාවෘත අපේ හරි ඒ සසත්තිය ගන්නකොට අනිත් පැත්තේ විනාශම් ලකුණ ගත්ත අනිත් පැත්ත එතකොට ඒකේ මේව කරපු අය තමයි Hindu ඒ කාලේ Hindu දැන් මේ හැම මිනිස්සයට කියන එක නෙමෙයි මේ කියන්නේ ඒ කාලේ විකෘති වුණු ඒ ජන කොටස් වල ගත්ත සංකේතෙම හිට්ලර් ගත්තා එතකොට හිට්ලර් විනාශ කරා යුදෙව්වා යුදෙව්වන්ගේ සම්බය මොකද හෙලයා එතකොට හෙලයාගේ සංකේතෙ මොකද්ද ස්වස්තිකය ඒකේ විරෝධ විනාශ පැත්ත ගත්තා අනිත් පැත්ත ඉතින් මේ දෙපැත්ත පැහැදිලි හරි ලස්සන කතාවක් මේ කතාව ඔබ ඇසිය යුතුම කතාවක් ඔබේ හිතවතුන්ටත් අහන්න දෙන්න ඕනි කතාවක් ස්වස්තිකය අපිට වමද දකුණද නැමේ ප්‍රශ්නේ තියෙන්නේ අපි භාවිතා වෙන විදියත් එක්ක අපිට දක්ෂිනාවර්තවද වමාර්තවද කියන එක නෙමෙයි තියෙන්නේ අපි භාවිතා කරන ක්‍රමයක් එක්ක අපේ හෙළ නිර්මාණයක් තමයි ස්වස්තිකය කියන්නේ හෙළයන්ගේ සංඥා ක්‍රමයක් අද වෙන විට මේක දකුණට භාවිතා කරන පිරිසක් ඉන්නවා වමට භාවිතා කරන පිරිසක් ඉන්නවා යෝගීතුමා මේක නිසා ප්‍රශ්න ගොඩකට අද ලංකාව ඇතුළු සමස්ත ලෝකෙම මුහුණ දීලා තියෙන්නේ මේ සංඥාවන් නිතරම ප්‍රබලයි ඒක අපි දැනගත යුතු කාරණයක් ඒ නිසා තමයි මම දෙයක් එකතු කරන්නම් ಭಾರತයෙන් අපට දේව රූප දේව පිළිම ගේනකොට ඒ කාලේ අදටත් ඒ ස්වස්තිකය ඒගොල්ලන්ගේ එක දාලා යවන එහෙම නැත්නම් ඒවා ඇතුළට දාලා වහලා යවන අය අර ආකර්ෂණ ආපුවාම ඒගොල්ලන්ට හිතවාදී පරිසරයක් ඒගොල්ලන්ට ඕන විදිහට මේක පාලනය කරන්න පුළුවන්. ඕක තමයි අධ්‍යාත්මික මේ අර කියන්නේ ව්‍යාප්තවාදය. අනුව මේ කියන්නේ මේ අපිව යටත් කර මේ කියන්නේ මොකද? එහෙ ශක්තිය වලින් මෙහෙ පාලනය වෙනවා. ඇයි අපේ මිනිස්සු උඩ පැන පැන වැඳලා ඒකම මේ මේව කරනවානේ? දැන් මේ යෝගිතුමන් මේ ස්වස්තිකය හිට්ලර් භාවිතා කරන්න හේතුවක් තියෙනවද? ඔව් හේතුව තමයි. මොකද විනාශයේ අඳුරේ ශක්ති බලයේ එක තමයි අර විනාශ ලකුණු කියන එක. එතකොට මේක දැන් මේක නියෝජනය කරලා අපි යුදාදාමට ගියොත් එීම ක්‍රිස්තියානි දාමට ආවොත් එීම මේකේ විනාශ ලකුණු හින්දා ඒගොල්ලන්ගේ පැරණි තෝරාවලයි පරණ බයිබල් ගත්තොත් එීම අරණ නිවැරදි සුවක් ශ්‍රීකේ තියෙනවා. දැන් ඔහු මේක භාවිතා කරන්නේ විනාශය ලකුණේ. ඔව්. විනාශය ලකුණේ දෙන්නේ. නමුත් ඔහුට හිතන්න තරම් කාලයක් තිබුණේ නැද්ද මාවත් විනාශ වෙනවා කියලා? ඇති විනාශය විනාශයමනේ. දැන් විනාශය කියලා කියන්නේ වපුරන දේ කපා ගන්න. කපා ගන්න එකට. හරි ඊළඟ එක තමයි අපි හිතුවත් නොහිතුවත් මිනිසයා කියන්නේ කුසල් අකුසල් වල එකතුවක්. එතකොට අකුසලයේ තුලම ඉන්න අයට තමන්ට අර අර එනෝනේ අභිමානය අර මං කියේ දැන් ඇවිල්ලා තියෙන්නේ මම තමයි ලොක්කා මට වැඩිය කවුරුත් නැහැ මට වැඩිය වෙදෙක් නැහැ මට වැඩිය ජ්‍යොතිෂවේදියෙක් නැහැ මට මල් තමයි ගියේ ඔහොම කියන මිනිස්සු ඉන්නවනේ ඒ වගේම මේ හිට්ලර් පැටව් හරි හිට්ලර් ඉතිවේ උතුම්ම ජාතිය තමන්ගේ ජාතිය ඈ මේකේ විනාශය තමයි අරක මේක දෙන්නේ ඉහළින් මේ හැම පොළොවේ තලයේ මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මේ උකූටම අපි හිතාගෙන ඉන්නවා මේ මිනිසුන්ගේ උගත්කම අරම එක නෑ
මේක ඉහළ සටනක් පෘථිවියට එන. ඒකෙදී අපි අඩු වැඩි වශයෙන් වහලු බවට පත් වෙලා ඉන්නවා. හරි. එතකොට දැන් ඔතනින් ගැලවෙන්න පුළුවන් සුවසතියෙන්. අවබෝධින් උසස් මනසක් මිනිසයල තියෙනවනේ. දැන් ඒ මාර්ග පෙන්වන්න තමයි බුදුවරු ඍෂිවරු යෝගිවරු මේ 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 ඇවිත් ඉන්නේ. හරි. නැත්තම් බුදුවරු පහල වෙන්න ඕනේ නෑනේ. වෙනසක් වෙන්න බැරි නම්. සිත කියන ශක්තිය එකයි. හැබැයි මේකේ ශක්ති දෙකයි. ආලෝකය අන්ධකාරය. දැන් යෝගිතුමන් කියව කාරණාවත් එක මට මෙහෙම අහන්න හිතුණා. බුදුහාමුදුරුවොත් මේ ස්වස්තිකය භාවිතා කරලා දිනවද? නෑ බුදුහාමුදුරුවෝ භාවිතා කරා නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ සිතෙන් ශක්තිය ලැබුවට පස්සේ කිසිදු දෙයක් භාවිතා කිරීම අවශ්‍ය නැහැ. හැබැයි යෝගාවචාර කාලෙදී විවිධ වෘත සමාදන් වුණා, විවිධ ආසන සමාමය වුණා, ඒ ඔක්කොම කළා. හරි, එතකොට ඊළඟ එක තමයි මේ දැන් මොකද මේ මේ පසුව මේක අර සංඥාවක් දෙන්න ඕනේ නේද? හරි. ඔකේ සරලම අපි හිතමු ස්වස්තිකේ අර පැත්තට දාලා තියෙන බුදු පිළිමයක් අපි නිර්මාණය කරන්න යන්නේ අපේ හෙළයන්. හැබැයි චීන ජපන් මේක පාවිච්චි කරනවා. ඇයි අපිට ඔළුවට දැම්ම එක මේක පාවිච්චි කරන්න එපා. ඇයි? එහෙම වුණොත් මම මිනිකා ඉංජියක් දෙන්නේ. එහෙම වුණොත් බුදුන් කොහේ අයිතිකාරයක් වෙනවද? මන්ද. හිතන්නකෝ. සූක්ෂමව වෙන ලකුණක් මෙහෙ දාලා හරි චීනෙට ලකුණ ගියත් මෙහෙන්නේ ගවේෂකයන් මං කිව්වේ අපේ අයත් ගියා ඒ රටවල අපේ දේවල් සලකුණු තිබ්බා මෙහෙ ආපු අය හිටියා හැබැයි අපි ගොඩාක් අර ළඟම මේක නිසා භාරතයට මේ වලට අපි ගොඩාක් අදරත් තිබුණේ දැන් නැවත වතාවක් ඇහුවොත් ඉන්නේ ඇයි රාවණ රජතුමන් මේ ස්වස්තිකය භාවිතා කරන්න කියලා ඉතින් ඒක තමයි අර මම කිව්වේ දිව්‍යමය පුලස්ත්‍රිසි මේක සමාජගත කරාට පස්සේ තින් පරම්පරාවෙන් පරම්පරාවෙන් මේවා වල ශක්තිය මේවල තියෙන ආධ්‍යාත්මික ශක්තිය භෞතික ශක්තිය මොනවාද මේකේ මොනවාද ඒක තමයි ධ්‍යානය අපිට තිබ්බේ අධ්‍යාපනයක් නෙමෙයිනේ ධ්‍යාපන ඒක මේක නිවැරදි දිව සංඥාව අඳුර ගන්න නැතුව අපිට මේ බහැ මේ 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 අර නිවැරදි හෙළ ශක්තියින් තරංග ශක්තියින් අපතුලට අවශ්‍යණය කර ගන්න අර අසක් මේ දුරින් යකඩ ගැල්ලක් තියෙනවා වැඩි කාන්දමක් කියලා හිතේ තියෙන වෙන මොකද තියෙනවා වගේ තමයි. දැන් යෝගිතුමන් කිව්වනේ මේ මේ ශක්තියින් ආකර්ෂණය කරගන්නනේ මේ ස්වස්තිකය භාවිතා කරන්න කියලා. සංඥාවෙන් නේ? ඔව්. ස්වස්තික සංඥාවෙන්. සංඥාව. දැන් මේ මේ පැත්තත් එක්ක වැඩි පැත්ත දාගෙන හිටියොත් අපිට ලැබෙන ශක්තියින් වල කළු සුදු භාවයක් තියෙනවා. ඒක තමයි. ක්‍රින. ක්‍රින. ඍණඳුරු ශක්තියින්. ඍණඳුරු ශක්තිය. පැහැදිලුවම ඍණ ශක්තිය නේද? පැහැදිලුවම තියෙක ඕන තැනක එක ඔප්පු කරන්න පුළුවන්. පැහැදිලිව ඍණ ශක්තියෙන් ගන්න වෙන්නේ මොකද ඉතින් අර තියෙන ඉහළ තියෙන මේ සංඥාව අඳුරගත්තොත් ඇයි මම මේ කියන්නේ හැම තැනම තියෙනවා කියලා හැම කෙනා ගාවම තියෙනවා මේ කරේ මම කියන්නේ මේ මිනිස්සු සිතෙන් මේ 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 ඉහළට ගොස් තියෙනවා නම් කරුණාව මෛත්‍රිය මේ ඔක්කොම තියෙනවා නම් ඒ පාවිච්චි කරන මේ මේ සලෝකුණට ඒක ඇදෙන්නේ නැහැ හරියට අර කාන්තමයි යකඩ කැල්ල අතර මෙහෙම බැරියලක් ගැව්වා දැන් යෝගිතුමන් මම මේ වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේදී මේ ප්‍රශ්න යොමු කරා සුරයක් පාලඳ ඉන්න පුළුවන් ප්‍රශ්නක් නැතුව ක්‍රොස් එකක් එහෙම නැත්නම් කුරුසයක් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව හැබැයි වැරදි පැත්තර දැම්මොත් ඒ විනාශය හොඳ පැත්තර දැම්මොත් ඒ සුගතිය මෙහෙමයි එතකොට අපේ ශරීරයේ මේ ස්වස්තිකය පාලඳ ඉන්න ඕන ස්ථාන සීමාවන් තියෙනවද මෙහෙමයි ස්වස්තිකය විතර නෙමෙයි අපි දාන සුරයක් වේවා ඕනම දෙයකට පුද්ගලයන් පුද්ගලයාට ඔවුන්ගේ ඌරායක ඈ ඔවුන්ගේ ශක්ති ධාරාවන් තියෙනවානේ ඒ අනුව වෙනස් වෙනවා දැන් වෙලා තියෙන්නේ මේ විෂය පිළිබඳ මන අවබෝධයක් නැති නිසා කෝකටත් අයිල වගේ හැමෝන්ටම එකම හැඳින් තමයි බෙදන්නේ හරි දැන් එහෙම කරන්න බෑ මොකද අපි මේ ටිකක් අපිට දැන් වෙලා තියෙන්නේ වර්තමානයේ අපිට මේ මොනවාරි හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට ඉගෙන ගන්න එක විතරයි. දැන් මේවා ආධ්‍යාත්මික මේවා නොපෙනෙන ශක්ති බලවේග. හරි. එතකොට අපි අර කරන්නේ අපි කිව්ව හිසේ අමාරුවට බෙහෙතක් හදනවා.
හැම මනුස්සයෙක්ට කියනවා මේක හිසේ අමාරුවට ගන්න හොඳයි කියලා. හැබැයි හැම මනුස්සයෙක්ට මේ හිසේ අමාරුව එකම ආකාරයට වෙන්නේ නැහැ. හරි. අර ඒ වගේ දැන් ස්වාස්තිකය පමණක් නොවේ මම මේ කියන්නේ අපි කුරුසයක් දැම්මත් මොන දෙයක් පැලඳුවත් මුද්දක් පැලඳුවත් මේ මුතු මැණික් පැලඳුවත් පුද්ගලයේ බලන්โดනා ඒ වර්ණ දෙහවල සහ හොරයිගේ කොහොමද මෙයාගේ තත්ත්වය කියලා. එයාට හරියන මිමි තියෙනවා. එයාට හරියන ප්‍රමාණවල් තියෙනවා. හරි. නමුත් පොතේ තියෙනවා හරි බැලුවා හරි අපලේ එනම් මේ සූර්යයා පළඳින්න මේකක් කරන්න. ඒක රැකියාව. දැන් මම කියන්නේ දැන් අපි මේ වෙනකොට මේව ප්‍රායෝගිකව මේ මිනිසුන්ට ඒ කියන්නේ දෙන්නේ උගන්වන්න. කිච්චන්. අපි කටයුතු කරගෙන යනවා. ප්‍රායෝගිකව හොඳයි ප්‍රායෝගික මේ කරනොත් කරගන්න පුළුවන් කොහොමද කියන කාරණාව වෙන මේ තිරේ දිස්සන අංගෙට කතා කරවතින් හසේල යෝගේතුමන් ඉන්නේ මේ හොරණ ප්‍රදේශයේ සබහර විට කණ්ඩායමක් එකතු කරගත්තොත් එන්න ඔබතුමාට ඒ ස්ථානයට ගිහිල්ලනොත් මේ බබ ලංකාවේ ඕන තැනකට අපේ හෙළ වෙදකම හෙළ ජ්‍යොතිෂ්‍ය හෙළ සටන් ශිල්ප මේ බණ භාවනා මේ ඕනම දෙයක් ඒතර නෙමෙයි අපි මේ වෙනකොට විවිධ ප්‍රදේශවල විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විවිධ සමිති සංගම් මේව හරහා අපි අපේ හෙළ දේවල් ගැන යම් වැඩ කොටසක් කරගෙන යනවා නොමිලේ අපි ගිහිල්ලා අපේ මේ අපි අවබෝධ කරගත්ත දේ දානය කරගෙන යනවා අපි කරන්න ඕන අපි දෙයක් අවබෝධ කරගත්තා නම් මේ රටේ ඊළඟ පරම්පරාවේ මේ 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 යහපත සඳහා දැන් අපි ණයයිනේ මේ රටට පෘථිවියට මේ ඉරට හඳට හුස්ම මේ ඔක්කොම අපි ණයකාරයෝ හරි එතකොට අපි මේ සබහදාමට ණය මේ සබහදාම මේ ඈත් වුණු මිනිස්සුયા කොහොමද ලං කරන්නේ ඈ මේ සබහදා දැන් බබ කියන්නේ එකක් අර මම කලිනුත් කියලා තියෙනවා අපට ලෙඩ රෝග සහ වෙන වෙන දේවල් වලට ප්‍රතිකාර කරන්න මේ මහා ධනස්කන්ධයක්වත් මේවා වැය කරන්න ඕන නැහැ හරි අපේ හෙළ දැනුම අනුව මේවා තියෙනවා මම මේ කියන්නේ අර මැජික් කරන්න කියන නෙමෙයි දෙවියන් ප්‍රාර්ථිහාන පාන වගේ විවිධ කණ්ඩායම් ඉන්නේ විශ්වයෙන් ලෙඩ හොඳ කරනවා දෙවියන් වහන්සේ හොඳ කරනවා කියලා එහෙම ඉන්නෝනේ හරි එහෙම යනවා මිනිස්සු යාඥා කරගන්න අරට යනවා දැන් ඒවල අපි දන්නවා කලිනුත් ඕවා මහ ලොකු විහාර මහ දේවියලෝ මේව කරන්න ගිහිල්ලා මිනිස්සු මැරිලා ලොකු ප්‍රශ්නත් ඇති වුණානේ මං කියන්නේ මේ ආගමික නිකායනොත් විශේෂයෙන් හරි ඊයන් ලෙඩ රෝග හැදුන ගමන් මිනිසුන්ට බලාපොරොත්තුවක් දෙනවා මේක දෙවියන් වහන්සේ හොඳ කරනවා ලෙඩුන් ගෙලෙඩ එතකොට එහෙමත් එකක් තියෙනවානේ මම මේ කියන්නේ ඒව නෙමෙයි කියන අපේ හෙළයේ තිබුණු ප්‍රඥාව ඇතුව දැන් අපේ මම එදත් කිව්ව එක අපට දැන් සටන් ශිල්පයක් නම් මේ සටන් ශිල්පයේ නිකන් අත්පාහරඹ විතරක් කරලා නෙමෙයි මේකේ තියෙන ආධ්‍යාත්මික සහ ශක්තිය අඳුර ගන්න ඕන වෙදකමෙත් එහෙම නිකන් උදාහරණයකට කියමු අපේ ජ්‍යොතිෂ සහ අපේ මනෝවිද්‍යාව කියලා දැන් මේ ළඟදී මිනිස්සෙක් ආව මගේ වැඩසටහනකට ඇවිල්ලා මේව කරද්දී මං කිව්වා ඔයාගේ ගේ මෙහෙමයි වම් පැත්තේ මෙහෙම මෙහෙම දෙයක් තියෙනවා මේක පුස්කාලා මේ ගාලා තියෙන තීන්ත මෙහෙමයි හරි ඒ මිනිස්සුන්ට බලන්න ලංකාවේ ඉන්න හැමෝම ගාවටම ගිහිල්ලා හැම එකකටම වැඩ කරගන්න කියලා ගෙදෙට්ට කුළු වින කරලා මුට්ටි වල්ලන්න ඒවත් කරලා ලක්ෂ ගාණක් දැන් නැති කරගෙන සතේ යතේ නැති වෙලා තමයි එන්නේ ගොඩක් අය අපි ගාවට හොඳයි ඒක තමයි ඇත්ත කතාව දැන් එතකොට මම කිව්වා දැන් එයා ඔක්කොම හරි විස්තරේ හරි 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 මං කිව්වා අපි කොහොමද ඒක කිව්වේ දැන් එයා පෙට්ටියක් දීලා මේ පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ කියන එකට වඩා අරක මොකද දැන් කවුද එතන ඉඳන් මට වීඩියෝ කෝල් එකක් ගත්තද එතන පෙන්වලා නෑ හරි මම කියන්නේ එතකොට මේ විද්‍යාව අපි දෙන්න ඕන පැහැදිලිව හැමෝන්ටම පුළුවන් මිනිස්සුෙක් කියලා පුදින හැමෝන්ටම තමන්ගේ ආපු પરම්පරා ඥාන ආපු ඒවා තියෙනවා හෙළයන්ගේ මම මේ කියන්නේ ඒක අපේ දරුවන්ගේ සහ මේකට කැමති අයට මේක දානය කරන්න ඕන හොඳයි යෝගිත් මන් කෙටි ප්‍රශ්නයක් අහුවතින් ස්වස්තිකය පළඳින එක හොඳයිද නරකයිද සාමාන්‍ය මිනිසුන් අපිට ස්වස්තිකය අපිට ඕන ඕන විදියට පළඳින්න බෑ හරි ඒ මොකද දන්නවද ඒ ආකර්ෂණ වැටෙනකොට අපේ හදවත කිලුටුනා ඒ කියන්නේ පරීක්ෂා කළාද මේ පළඳින්නෝනේ ඔව් ඒ කියන්නේ මෙහෙමයි අපි තුල අර කියන අකුසල් ගුණෙන්
භාගයක් තියෙනවා නම් ඒ ශක්ති ධාරා වැටෙන වෙලාවට ඒක පාවිච්චි කරාට ගෙවන්න වෙනවා සමහර වෙලාවට ජීවිතෙන් හරි වන්ද හොඳයි මොකද ඒ සංඥාව අතිශය පිරිසිදු අතිශය ගැඹීර අතිශය ගෞරවාන්විත සංඥාවක් ඒක මේ එක එක්කෙනාට ඕන ඕන විදියට මං කිව්වේ දාගත්තට ඕක දාන්න අරේට පැත්තට දැම්මත් මේ පැත්තට දැම්මත් මෙලෝදයක් වෙන්නේ නැති එහෙමත් තියෙනවා මොකද වැඩක් නැහැනේ හැබැයි මොන හරි විදියකට යාත්‍ිකා කරලා ඔය එක එක මේවා කරලා මේක අර ගැඹුරින් මේ දාගෙන හිටියොත් තමන්ගේ තියෙන අකුසල් වේලාවකට කර්මයකට ඒ ශක්තිය වැටෙන කිරණ වැටෙන වේලාවකදී ඕක දාන් හිටියොත් වැරදි විදියකට ඒකෙන් වෙන හැබැයි යහපත් විදියට හරි විදියට පළඳලා හිටියොත් ඒකේ ආශිර්වාදයක් තේමයි අපි ඒක පාවිච්චි කරේ ඒ ඒ වේලාවට දැන් අපි කිව්වේ මං කිව්වා අර යුද අවස්ථාවවලදී කුෂකර්මය කරද්දී බෙද හෙදකම් කරද්දී තමයි ඒක පාවිච්චි කරේ හරි බොහෝ දේවල් ඔබ දැනගත්තා ඒක නිසා වෙන්නේ වැරදියට භාවිතා කරවතින් වෙන්නේ මොනවද කියලා තේතුමා සඳහන් කරා හරි වටින කතාවක් ටිකක් පරක්කු වෙලා වුණත් අපි මුල ආරම්භයක් ලබා ගත්තාට මේ වැඩසටහන එක්ක දුනාට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපි ලබන සතියේත් මෙවැනි කතා බහකින් හමු වෙමු සුභ ප්‍රාර්ථනා කරනවා ඔබට බොහොමත්ම ස්තුති රටේ ලෝකයේ ජනතාව කාලයක් තිස්සේ හොයන කරුණක් ගැන ඉතාමත් හොඳින් තමන්ගේ මතය සහ නිවැරදි මතය ජනගත කරාට ස්තුතිවන්ත වෙන නැවත වතාවක් ටීවි සිහනද කතා බහට එකතු වුණා ආධ්‍යාත්මවේදී විශ්වගුරු අසේල ගුණරත්න මහතාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට ආයුබෝවන් සුබදාස ආයුබෝවන් ඒ වගේම ඔබටත් විශේෂයෙන් මේ අපේ කාර්මික කටයුතු කරන දරුවටත් විශේෂයෙන් මේ පවත්වාගෙන යන සියලු දෙනාටම දායකත්වය දෙන්න මොකද අපි යහපත් දේ සමාජගත කිරීම වෙනුවෙන් ඔගොල්ලෝ තමන්ගේ වියදමින් ඇවිල්ලා නේද පැහැදිලිව මේ කරන ධර්මදානීය කටයුත්ත ධර්මදානීය කටයුත්ත ඒ නිසා අපි කොච්චර බරින් මේක දැන ඕ නොදැන වුණත් කරන මේ ධර්මදානීය කටයුත්ත ගැන ඉතාමත් සතුටුයි ඒ වගේම අපට ඉදිරියට මේ කරගෙන යන්න අවශ්‍ය කරු ඒ මග පින්නේ දිව්‍ය ශක්ති වලින් ලැබෙන්නත් නිදුක් නිරෝගීතාවයත් වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මතක ඇතුව ටීවී සිහනද YouTube නාලිකාව subscribe කරන්න අපි ලබන සතියේ තමයිමු මේ වැනි සුන්දර කතා බහින් අයිබෝවන් සුබ දවසක්